Hi, hi. කොහොමද? ඉතින් මම හිතන්නේ ටිකක් වැඩි කාලයක් ගත්ත මම ඔයගොල්ලන්ට අලුතෙන් වීඩියෝ එකක් දාන්න. ඉතින් අද ගේන වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. අද ගේන ප්‍රොඩක්ට් රිවියු එකක්. මේ ප්‍රොඩක්ට් එක මම පාවිච්චි කරලා ස්පොන්ස් එකක් නෙවෙයි. කාලයක් තිස්සේ පාවිච්චි කරා. හැබැයි මට හිතුණා මේක ගේන්න ඕන හොඳම කාලේ තමයි මේක කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ගොඩාක් ප්‍රශ්නේ. ඒ වගේම අවුව නිසා අපේ ස්කින් එක ගොඩාක් ඩැමේජ් වෙනවා. අපි කොච්චර ප්‍රොඩක්ට් පාවිච්චි කරත් ස්කින් එක ගොඩාක් ඩැමේජ් වෙන බලන අපේ සන්ස්ක්‍රීම් යූස් කරනවා. එතකොට කරන්න පුළුවන් ප්‍රඩක්ට් යස් කල කරන්න පුළුවන් හැම දේම කරන්න. නමුත් මේ අවුවත් එක්ක අපිට ගැටෙන ටිකක් අමාරුයි. ඔගොල්ලො දන්නවා ඒ කියන්නේ අපි ස්කින් එක වෙනුවෙන් කියලා ගොඩාක් දුරට වතුර බොනවා. ඒ වගේම ඒ වෙනුවෙන් ගොඩාක් ස්කින් කෙයාර් රුටින් යුස් කරාට හරියටම ඔගොල්ලෝ හිතනවා නම් ඔගොල්ලොගේ ස්කින් එක තෙතමනයක් ඇතුව ඒ කියන්නේ හරි මොයිස්චරයිස එකක් දීලා තියාගන්න පුළුවන් කියලා ඒකට හරියන ප්‍රොඩක්ට් එකක් තමයි මං අද ගෙනාවේ. ඉතින් වැඩි කතා වුණේ මම ඔයගොල්ලන්ට ප්‍රොඩක්ට් එක දුන්නා. මේක තමයි ඒ මම කියපු ප්‍රොඩක්ට් එක. හරිනේ. ඉතින් ගොඩාක් අය මං හිතන්නේ කොරියන් ප්‍රොඩක්ට් යූස් කරනවා. නමුත් විශේෂයෙන් කියන්න ඕනේ මේ සූතින් ජෙල්. මේක ස්නේල් සූතින් ජෙල් එකක්. විශේෂත්වය තමයි මේ ප්‍රඩක්ට් එක ගොඩාක් අය ෆේක් ප්‍රඩක්ට් සෙල් කරනවා. නමුත් ඔරිජිනල් ප්‍රඩක්ට් එකක් ඔගොල්ලොන්ට හොයාගන්න ඕනේ නම් මේ ප්‍රඩක්ට් එකේ මේ පිටිපස්සේ මෙන්න මේ පිටිපස්සේ මෙතන තියෙන මේ QR එක බාකෝඩ් රීඩ් එකකුත් බාකෝඩ් රීඩ් එකකින් ඔයගොල්ලෝ මේක රීඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එකකින්වත් ඔයගොල්ලොන්ට පුළුවන් මෙන්න මේක රීඩ් කරන්න. මේ දෙකෙන් කෝක රීඩ් කරත් ඔයගොල්ලෝ මේක ඔරිජිනල් ඔතෙන්ටික් කම්පැනි එකට එයාලගේ සයිට් එකට තමයි මේකෙන් ලොග් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝට දැනගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ෆේක් එකක්ද ඔරිජිනල් එකක්ද කියලා. ඉතින් ඔරිජිනල් ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද ෆේක් ප්‍රොඩක්ට් වල අපි ලබන්න ඕන රිසල්ට් එක හම්බෙන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් අය අතර ප්‍රසිද්ධ. හැමෝම කියන්නේ ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන් කොරියන් ස්කින් එකක් අන්න ඒ වගේනේ. හැබැයි මං අද කියන්නාවේ ඔයගොල්ලොන්ට ග්ලාස් ස්කින් එකක් ගන්න විදියවත් කොරියන් ස්කින් එකක් ගන්න එකක්වත් නෙවෙයි. සමහර විතරෝ නම් මේකෙන් සුදු වෙනවයි කියලා එහෙම වෙන්නේත් නැහැ. මේක ඇත්තටම මං අරන් ඉන්න හේතුව තමයි අපි ගොඩක් දුරට ඇලෝවේරා වගේ ජෙල් යූස් කරනවා. නමුත් මේ අවුවත් එක්ක අපිට ඒක ක්‍රියා කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා ඔගොල්ලොන්ට පුළුවන් රෑට මම මේ කියන මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම රෑට තමයි යූස් කරන්න ඕනේ. මොකද දවල් කාලේ යූස් කරන්න එපා මේක. ඔගොල්ලොන්ට පුළුවන් දවල් කාලේ කොච්චර වැඩවලට ගියත් කොච්චර අමාරු අවුවේ හිටියත් හරි කොහොම හරි වෙලා ඔගොල්ලෝ හිරු එළියට නිරාවරණය වෙන තැන කරන් ඉන්නේ වැඩ කරන්නේ එනකොට හරි යනකොට හරි ඕනම අවස්ථාවක අවුවට නිරාවරණය වෙනවා නම් අනිවාර්යෙන් ස්කින් එක ගැන හිතන්න ඕනේ. මොකද මේ ප්‍රඩක්ට් එකක් යූස් කරන්න කියලා මම අනිවාර්යෙන් මේක ගන්න ඕනේ මේක කරාම හරියනවා කියලා එහෙම කියන්නේ. අනිවාර්යෙන් අපි වැඩට යනවා නම් හරි එළියට යනවා නම් හරි කොහොම හරි වෙලා අපි ස්කින් කෙයාර් රුටින් එකක් ගෙනියනවා. නමුත් මේ දවස්වල තියෙන මේ තද රස්නෙත් එක්ක ගොඩාක් ගැන අපි හැම පිච්චෙනවා වගේ වෙන්නේ. ඒ තරමට අවු සැර වැඩි. ඉතින් ඒ නිසා ඔයගොල්ලොන්ට පුළුවන් මේ ප්‍රඩක්ට් එක ඔයගොල්ලොන්ගේ නයිට් කෙයාර් රුටින් එකට එකතු කරගන්න. හැබැයි විශේෂත්වයක් තියෙනවා. මම මේක නයිට් කෙයාර් රුටින් එකට එකතු කරගත්තට මේක යූස් කරාට පස්සේ මම මේකට උඩින් කිසිම ප්‍රඩක්ට් එකක් වෙන යූස් කරන්නේ නැහැ. ඉතින් ඒක මගේ විදිය. ඔගොල්ලෝ ටෙස්ට් කළ බලන්න ඔගොල්ලොන්ගේ ප්‍රඩක්ට් එක මේක කොහොමද ක්‍රියා කරන්නේ කියන එක. මොකද මම නම් මගේ ස්කින් එක ක්ලීන් කරගත්තට පස්සේ මේ ප්‍රඩක්ට් එක යූස් කරනවා. ඒ රෑට
එතනින් පස්සේ මම ආයේ කිසිම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්නේ නැහැ මේකට උඩින් ආලේප කරන්න. ඉතින් ඕක තමයි ඔන්න ප්‍රොඩක්ට් එක ගැන මම කියන්නේ. මේ ප්‍රොඩක්ට් එක මේ දවස් ඔගොල්ලන්ගේ හැම අවුවට පිච්චිලා නම් පරි නහය දෙපැත්තේ කට දෙපැත්තේ ගොඩක් අයගේ හැම යන්න පටන් අරගන්න මේ අවුවත් එක්ක ගොඩක් ස්කින් එක නිකන් ක්‍රැක් වෙන්න බලනවා. ඉතින් ඒකට සමහර විට ඔගොල්ලොන්ගේ අතේ හරි කකුල් වල හරි සමහර විට මේ අවුවත් එක්ක අර පිච්චිච්ච ගතියකට අපි කියන්නේ අර මෙල ඉරිතලනවා වගේ අන්න එහෙම ගතියක් එන්න පුළුවන්. ඒ ඇත්තටම ඔගොල්ලොන්ගේ බොඩි එකේ තියෙන වෝටර් ලෙවල් එක අඩු වෙනවා. නමුත් වෝටර් ලෙවල් එකත් ඔගොල්ලෝ කොච්චර බැලන්ස් කරත් අපි එළියෙන් හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ හොඳ මොයිස්චරයිසර් එකක් විදිහට ක්‍රියා කරනවා මෙන්න මේක සූතින් ජෙල් එක ඔගොල්ලොන්ට පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකක් ඔගොල්ලෝ හොයාගන්න මම කිසිම කෙනෙක්ව ඒ කියන්නේ පේජ් එකක්වත් මේ එකක්වත් රෙකමන්ඩ් කරන්න යන්නේ නැහැ. නමුත් ඔගොල්ලොන්ට අවස්ථාව තියෙනවා හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. මම මේක දැන් ඔගොල්ලෝ හිතනවානේ මේක නිකම් වෙනද ප්‍රචාරණයක් වගේ නෑ. එකක් නෙමෙයි මේක ගොඩාක් හොඳ නිසා තමයි මම ඔගොල්ලන්ට රෙකමන්ඩ් කරේ යූස් කරන්න කියලා. ප්‍රඩක්ට් එක කොහොමදත් රැට යූස් කරනවා කියන එක මම ඔයගොල්ලන්ට කිව්වනේ. ඉතින් මේ ප්‍රඩක්ට් එක යූස් කරනකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේකේ කප් එක තියෙනවා. මේක ඇත්තටම පැකින් කරලා ආපු විදිහ තියෙන්නේ මොකද මම යූස් කරන නිසා. ඒ වගේම මෙන්න මේ විදිහට තව පේනක් තියෙනවා. මේ තියෙන ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මම මේකේ යූස් කරලා තියෙන්නේ ඉතින් ගොඩාක් සෑහෙන කාලයක් මේක යූස් කරන්න පුළුවන් ඔගොල්ලොන්ට. ඒ වගේම තමයි වෙන අපි යූස් කරන ප්‍රොඩක්ට් වගේ අර ඇලෙන නිකන් ක්‍රීම් එකක් ගාලා වගේ අපිට දැනෙන ක්‍රීම් ගාලා නිකන් ඇලෙනවා නිකන් ඕයිලි වෙනවා අනේ වගේ තියත්තේ එහෙම කිසිම දෙයක් නැහැ. මේක ස්කින් එකේ ගයවහම ග්ලෝ එකක් වගේ තියෙනවා. නමුත් ටික වෙලාවක් යනකොට සම්පූර්ණ ප්‍රොඩක්ට් එකම ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඊට පස්සේ මේක කොට්ටේ ගෑවේ නිදා ගන්නකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් වෙන්නේ නැත්තේ මේක විනාඩි 5ක් 10ක් ඇතුළත සම්පූර්ණ ස්කින් එකටම ඇබ්සෝබ් කරගන්නවා. එතකොට ඕගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් ගෑවද නැද්ද කියන එකක්වත් හොයාගන්නවත් බෑ. ඒ තරමට මේක අපි කියන්නේ නිකන් අර අපේ ස්කින් එකට වතුර කියන එක ඒ වතුර ලෙවල් එක තෙතමනේ නිකන් උරාගන්නේ අන්න ඒ වගේ තමයි මේකත් ටක් ගාලා හැමතෙ උරා ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට එහෙම ප්‍රොඩක්ට් එකේ ඇලෙන ගතියක් හෝ එහෙම නැත්තම් ප්‍රොඩක්ට් එක පිළිබඳව දැන් ස්නේල් ජෙල්නේ එතකොට මේක ගොළු බෙලිසාරේ කරන්නේ. එතකොට ඕගොල්ලන්ට නිකන් හිතට එන්න පුළුවන් අප්‍රසන්න ගතියක් නේ අපිරියාවක් එහෙම එන්න පුළුවන්. නමුත් ඒ කිසිම මං කියන්නේ ස්මෙල් එකවත් නැත්තම් ඒකේ තියෙන ජෙල් එකේවත් කිසිම අනිත් එක විශේෂයෙන් කියන්නේ මේ ජෙල් එක අවර්ණයි කලර් එකක් නැහැ. ඉතින් ඒ වගේ කිසිම අපිට කියන්නේ අපිට දරා ගන්න බැරි සුවඳක් හෝ දරා ගන්න බැරි තරම් නිකන් අපිරියාවක් කියන එකක් නැහැ ඇත්තටම. මේක හරිම ෆ්‍රෙෂ් සුවඳක් තියෙන්නේ. ඒ වගේම තමයි ඒ සුවඳත් එක්කම මේක ඇප්ලයි කරනකොට උනත් ඔයගොල්ලන්ට එහෙම වෙන දේවල් දැනෙන එකක් නැහැ. සාමාන්‍ය අපි ඇලෝවේර එකක් යූස් කරනවා වගේම තමයි. ඉතින් මේකත් එහෙම ලොකු වෙනසක් නැති නිසා ඔයගොල්ලන්ට පහසුවෙන් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රඩක්ට් එක ඔයගොල්ලන්ට පුළුවන් ෆේස් එකට වගේම බොඩි එකටත් යූස් කරන්න. මොකද මේක ගොඩාක් ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට කාලයක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා බය නැතුව ඔයගොල්ලෝ බොඩි එකටත් යූස් කරන්න. මොකද හොඳ මොයිස්චර් ලෙවල් එකක් මේකේ තියෙන නිසා. මම ඉතින් මේකේ පියන ගෑවිච්ච ටික ගන්නම් ගන්න. Thank you.
ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක ස්කින් එකට ඇබ්සෝබ් වෙනකම්ම මේ විදිහට ආලේප කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණ ස්කින් එකේ ආලේප කරලා පොඩි වෙලාවක් ඉන්න. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට පේනවද හොඳ ග්ලෝ ලුක් එකක් තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ එකයි, සාමාන්‍යයෙන් අපි මේ දවස්වල තියෙන රස්නට ඔරොත්තු දෙන නම් හොඳ සන්ක්‍රීම් එකක් ඒ වගේම හොඳ ප්‍රඩක්ට් පාවිච්චි කරන්න ඕනේ. නමුත් රාත්‍රී කාලයේදී අපි අපේ ස්කින් එක රිනිව් කරගන්න ඕනේ. මොකද ඊළඟ දවසටත් අපි ආයවට නිරාවරණය වෙන එක තමයි වෙන්නේ. ඔයගොල්ලෝ හිතනවා ඇති සාමාන්‍යයෙන් අපි කියන්නේ පිපිඤ්ඤා අවුට ගිහින් එළියට ගිහින් ආවහම සමහර අයිස් කියුබ් තියෙනවා, සමහර පිපිඤ්ඤා වගේ දේවල් තියෙනවා. ඒ අර අවුට නිරාවරණය වෙලා ඒ මොහොතට පිච්චෙනහම නැවත යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් අන්නේ ඒකින් කරගන්න ඕන දේ ඔයගොල්ලන්ට මේ සූතින් ජෙල් එකෙන් කරගන්න පුළුවන්. හොඳ හයිඩ්‍රේෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලොන්ට බය වෙන දෙයක් නැහැ. දවල් කාලේ ඔයගොල්ලෝ අවුවේ ඉඳලා ආවට පස්සේ ඔයගොල්ලොන්ගේ හැම ඉවත් වෙච්ච වෝටර් ලෙවල් එක ඔයගොල්ලෝ ශරීරය ඇතුළට ගන්නවා වගේම තමයි එළියෙන් දෙන මොයිස්චර් ලෙවල් එක ඔයගොල්ලොන්ට මෙසෝසින් ජෙල් එකෙන් දෙන්න පුළුවන්. ඉතින් දැන් මේ මම ඔයගොල්ලොන්ට පෙන්නුවා මම ආලේප කරලා. ඉතින් ඔය ආලේප කරලා වැඩි වෙලාවක් ගෙන මම දැන් ඔයගොල්ලොත් එක්කම කතා කරගෙන ඉන්නේ. ඉතින් ඒ වෙනකොටත් මේ හැම කිසිම ඇලෙන ගතියක් නැහැ. ඒ වගේම මේක සම්පූර්ණ ස්කින් එකට මේ වෙනකොටත් ඇබ්සෝබ් වෙලා ඉවරයි. ඉතින් ඒක තමයි හොඳම දේ. මොකද සමහර ප්‍රොඩක්ට් තියෙනවා අපි කියනවා බ්ලීචින් සමහර තියෙන ඒවා එහෙම. ඇත්තටම ප්‍රොඩක්ට් ඔයගොල්ලෝ යූස් කරන නම් බලන්න හොඳට එකතන අපිට ආලේප කරනකොට නිකන් තලියක් ආලේප කරනවා වගේ තියෙනවා නම් ඒව ඇත්තටම බ්ලීචින් දාලා. මොකද හොඳ ප්‍රොඩක්ට් එකක් නම් ඉක්මනින් ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ඇලෝවේරා, ඇලෝවේරා ස්කින් එකේ දාපම එකට අග්ගල ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඒ වගේම තමයි මේ සූතින් ස්නේල් සූතින් ජෙල් එකත් ඉක්මනින් ස්කින් එකට ඇබ්සෝබ් වෙලා යනවා. ඉතින් ඕගොල්ලොන්ට මං කිව්වා ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එක හොයාගන්න විදියත්, ඒ වගේම ඒක ඔගොල්ලොන්ට ස්කෑන් කරලා බලන්න ඕන විදියත් මං කිව්වා. ඉතින් හරි ප්‍රොඩක්ට් එකක් ගන්න ඕගොල්ලොන්ට මේක කාලයක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔගොල්ලෝ නයිට් එකට යූස් කරන බොඩි ක්‍රීම් එකක් වගේ නම් ඒ වෙනුවටත් මේ සෝසින් ජෙල් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක දැනටමත් යූස් කරන කට්ටිය ඇති. මොකද මේක කොරියන් ග්ලාස් ස්කින් කිව්වහම අපේ ගැල්ම ගොඩාක් ආසාවෙන් මේක යූස් කරලා ඇති. ඉතින් හැමෝම දන්නවා ඉතින් ග්ලාස් ස්කින් එකක් කියන එක අපිට හොඳ මොයිස්චර් ලෙවල් එකක් තියෙනවා නම් ස්කින් එක අපේ කියන්නේ පැචස් මුකුත් නැත්නම් අපිට හොඳ ග්ලාස් ස්කින් එකක් තියාගන්න පුළුවන්. ඉතින් ඒ කොරියන් ග්ලාස් ස්කින් කියන එකට තමයි මේ ප්‍රොඩක්ට් එක ප්‍රසිද්ධ. මේකෙන් ඒ දේ වෙනවා ඔයගොල්ලොන්ට කාලයක් යූස් කරනකොට ස්කින් එකේ ග්ලෝ එකක් එන්න ගන්නවා. ඉතින් ඒ එනවත් එකම තමයි මේ දවස්වල තියෙන අවුවට සොලූෂන් එකක් විදිහට තමයි මම ඔයගොල්ලොන්ට මේ ප්‍රොඩක්ට් එක පෙන්නුවේ. ඉතින් මම කාලයක් තිස්සේ යූස් කරනවා මේක අවුවට විතරක් කියලා, يعني අවුව නිසා පිච්චෙන නිසා කියලාවත් එහෙමකවත් නෙවෙයි. මම ප්‍රොඩක්ට් එක යූස් කරේ මං ගොඩක් දුරට එළියේ ඉන්න කෙනෙක් වැඩවලදී. ඉතින් ඒ නිසා එළියට යනකොට මගේ ස්කින් එක කොහොමද ඩල් වෙනවා, ඒ වගේම මේකප් යූස් කරනවා නිතර අන්න ඒ වගේ දේවල් තියෙන නිසා තමයි මම මේ ප්‍රොඩක්ට් එක කාලයක් ඉඳන් යූස් කරේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට ඒක ආයි කියන්න ඕනි කියලා. මට දැනෙච්ච විදියට අවුවෙන් ගොඩාක් කට්ටිය කියන්නේ ගොඩාක් අය කියනවා හැම පිච්චෙනවා හැම මෙහෙම වෙනවා. ඉතින් ඒ කිසිම දෙයක් මට වෙන්නේ නැහැ. ඉතින් මං ඒ නිසා ඒකට මම කරන සොලූෂන් එක මේක නිසා තමයි ඔගොල්ලොන්ට මම මේක ගේන්න හිතුවේ. ඉතින් ඔගොල්ලොන්ට පුළුවන් යූස් කරලා බලන්න මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. ඉතින් ඔගොල්ලෝ යූස් කරොත් තේරෙයි මේකේ බෙනිෆිට් ගොඩාක් තියෙනවා. ඉතින් මම ඒවා එකින් එකට කියන්න යන්නේ නැහැ. ඔගොල්ලොන්ට කියන ඕන විශේෂ කාරණාව මේකනේ, අවුවට යූස් ගන්න පුළුවන් හොඳම සොලූෂන් එක. හැබැයි ඩේ එකේ නෙමෙයි නයිට් රුටින් එකට ඔගොල්ලොන් එකතු කරගන්න මේ ප්‍රොඩක්ට් එක. ඩේ එකේ යූස් ගන්න පා කියන්නේ මේක අවුවට නිරාවරණය වෙන්න ඕන ප්‍රොඩක්ට් එකක් නොවෙන නිසා. ඉතින් ඒ නිසා මේක රෑට විතරක් යූස් ගන්න මතක තියාගන්න. ඉතින් අද මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, bell icon එකක් click කරන්න. ඉතින් ඕගොල්ලන්ට මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම්
ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ගොඩක් අය කියලා තිබුණානේ මම හිතන්නේ මගේ කලින් වීඩියෝ එකකට වොයිස් ඇහෙනවා මදි කියලා. මම හිතන්නේ මම ඒ වොයිස් ඇහෙනවා මදි කියපු එකේ බාත්รูම් එකේ කරපු වීඩියෝ එකක්. ඉතින් මම හිතන්නේ ඒක ඇතුලේ අර දෝංකාර දෙනවා වගේ තියෙනවනේ. ඒ නිසා තමයි ඒක වෙන්නේ නැත්තේ. නැත්තම් ඉතින් මෙච්චර මේ බොයිස් වොයිස් එකක් වගේ තියෙනකොට ඇහෙන්නේ නැතු වෙන්න විදිහක් නැහැනේ ඉතින්. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ ඒක. එහෙනම් ඉතින් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් මේ වගේ තවත් වීඩියෝ එකකින් මම ඕගොල්ලෝ ගාවට එනවා. එතකන් ඕගොල්ලෝ හරිසුන්ට ඉන්න, අවුවට පිච්චෙන්න එපා.